එතකොට ඍතු 4යි චතුරාර්ය සත්‍ය දැන් මම කල්පනා කරා මේක කාලයට කොහොමද 3ක් වෙන්නේ කාලය 4ක් තියෙන්න ඕනේ සෑහෙන කල්පනා කරලා බලනකොට හරි තියෙනවා මොකද මේ මොහොත දැන් මම මේ මොහොත විතරේ මට සතුටින් ඉන්න නමුත් මම අතීතයේ දෙයක් ගැන හිත හිත මම මේ මොහොත දුක් මට මේ මොහොතේ සතුටින් ඉන්න මට බැරි වෙනවා එක්කෝ කාට හරි වෛර කරනවා අනාගතය ගැන හිතනවා දෙනෝ නේද හැබැයි මේ මොහොතේ තියෙන වටිනාකම කොච්චරද කිව්වොත් මට කිසිම දෙයක් මට හැම දෙයක්ම මේ මොහොතේ කරන්න බෑ හැබැයි මට මේ මොහොතේ පිටුවක් ලියලා පොතක් අරගෙන සතියක් වසර ගණනක් ප්ලෑන් කරන්න පුළුවන් මේ මොහොතේ එතකොට මේ මොහොතේ තියෙන බලය කොහොමද සාලි මාත්මයා දැන් ඔබතුමාගේ සම්පූර්ණ කතා ශරීරය තුලම තියෙන්නේ ওই ධනාත්මක සංකල්පෙන්නේ දැන් අද ධනාත්මක සංකල්පය වෙළඳ මාකට් එකක් බවට පත් වෙනවා අවගේ කාලවල ඔය ධනාත්මක සංකල්පයේ විකුණුව හොඳ කරනවා. ඔබත් ධනාත්මක සංකල්පයේ විකිණීමේ තවත් උපදේශකද මෙමය. බුදුහාමුදුරු කියලා තියෙනවා සැප කියන්නේ මොකක්ද? සැප. ලාභේ ධනේ ජය කියන තුන තමයි සැප. පාඩුද දිලිඳුද පරාජයද ඒ ටික දුක. බුදුහාමුදුරුවෝ මේ වචන තුන පාවිච්චි කරේ අවුරුදු 2500 කට ඉස්සෙල්ලා. බුදුහාමුදුරුවෝ ලාභේ ධනේ ජය කියන තුන